ගියේ ටිකට මල්ලි සුදුත් වෙලා ලස්සනත් වෙලා සාගරෝ දුටු හැටි අල්ලපු ගෙදර මාලා කියේ සිනා සෙමිනි සීතල පැත්තණියක්කේ අක්ක වගේම හොඳ අක්ක කෙනෙක් එහි ඉන්නවා රාට කෑම හදනවා අක්කලා විතරද හිටියේ ලස්සන නංගිල හැම හිටියේ නැද්ද මාලා කියද්දී සාගරගේ හිතේ මැවුනේ ඇගේ ලස්සන සමීප රූපයකි ඒක හැව විතරයි මූණ තොරණක් වගේ වුණා ලස්සන මිස් කෙනෙක් නම් ඉන්නවා හරිම හොඳයි අනේ හොඳයි මාලා කිව්වේ සිනාසෙමිනි අක්ක කුලියට දෙන්න කෙනෙක් හොයලා තිබ්බ නිසා හොඳයි නැත්තම් මං ඇවිත් කොහොම කරන්නද අපේ මල්ලිට උදව් නොකර කොහොමද අයියත් නිතරම කියන්නේ ඒක කොහොම හරි හවස් වෙද්දි ගේ අස් කරන්න ඕනක්කි රෑමම ටිකක් අස් කළා දුකයි නේද අපි තුන් දෙනා වෙඩ්ලා හිටපු ගේනේ ගේ ගන්න කට්ටිය හොඳයි මල්ලි අනේ ඔව් ඒ අයියා එක්ක මම කතා කළා සිරියාවන්ත ගේ පොඩ්ඩනේ කිව්ව ගමන් කැමති වුණා මාලා සාගරටත් එක්කම දවල්ට ඉව්වාය මාලා හදා තිබුණේ දෙල් මාලෝකුත් හාල් මැස්සම් බැඳුමකුත් ගොටකොල සම්බෝලයකුත් මාලා බෙදා දුන් බත් එක රැගෙන සාගර හොගේ නිවසට ගියේ ඇහැ කොල්ලට බත් කොතම්ම බෙදා දුන්නාය කන්නට බත් පිගාන අතර ගනිද්දිම සාගරට සීව්වේ සපුවෝය මොකද්ද හේතුවක් නිසා ඔහුගේ බඩපොබෝ දාගෙන ගියේ කන්නට ගත් බත් බත වසා දමා සාගර පිටතර ආවේ ඇයි මල්ලි කන්නේ නැද්ද මාලා ඇසේ මිදලේ සිටේ මං කෝල් එකක් අරන් ඇවිත්ම කනවාක්කි දැන් පාරට යන්න එපා ඉන්න අයියාගේ ෆෝන් එක ඇති මං දෙන්නම් මාලා කුඩා ජංගම දුරකථනය ගෙනවේ සාගර අත තැබුවාය මාත් එකක් ගන්න ඕනක්කේ එහෙනම් කතා කරන්න කෙනෙක් ඇති මාලා කියද්දි සාගර ලස්සනට සිනාසුමි ඔව් ෆාම් හවුස් එකේ අංකේ ඔබ වත්තේ කොහොම ගාමුලේ බංගු ඉඳගත්තේ ඉස්සර දවල්ට පාඩම් කළෙත් මේ කොඹ ගහයට බංගු ඉඳගෙන හැමතෙම මොහොතක් තුල සම්බන්ධ විය හෙලෝ ගත්තේ ප්‍රේමාභව සාගර හැඳින්නේ ආ ඉතින් මල්ලි ගියේ වැඩේ කොහමද වැඩ ටික කරගෙන යනවා හක්කේ අද එන්නේ කොහම හරි එනවා මම මේ ගේ අස් කරන ගමන් තනියම ඔව් හක්කේ පව් සාගරට එකවර සපෝ ඉල්ලන්නට මොකද්ද වාගේ බේබිට නේද කතා කරන්න ඕන මිස් ඉන්නවද හක්කේ ඉන්නවා ඉන්නවා හැරෙම දුකින් හේ මිස් කේම තමයි අහන්න ඕන ඉන්න මං කතා කරන්න සාගර බලා උන්නේ ඇයි දුකින් ඉන්නේ ඇයි මොහොතකින් ඇයි දුරකතනේ ගත්තහන සාගරට ඇසිනි මිස් මගේ වැඩ ඔක්කොම හරි මිස් කේ දෙන්න හොඳ කට්ටියක් හම්බ වුණා මං ඉක්මනට අස් කරලා දාලා එන්නම් ඉවර නෑ ගොඩක් ඉවරයි මිස් මං ගෙදර බඩ ගොඩක් ඇද්දි නෑ මිස් එයාලා හොඳ කට්ටියක් බඩු ටික පරිස්සමෙන් පාවිච්චි කරන්න තිබ්බා ඉන්පස්සේ අලිත් නිහඬතාවයක් කියේ මං කන්න ගියේ මිස් අල්ලපු ගෙදර මාලක්ක බත් හදලා දුන්නා කන්න ගනේදි මිස්ස මතක් වුණා බබුව හරහා ඇල්පිනි තිතුරක් වේකෙන් හමා යන සයක් සපූට දැන්වේ මොනාද කන්නේ ඒ අක්කට රහට ගුයන්න පුළුවන් බතුයි දෙල් මාළුවයි හාල් මැස්සු තෙල් දාලයි ගොඩකොල සම්බෝලයි කෙල්ලගේ කටට කෙලක් තිනුවේ ඇයි කෙල ගිලින හඬ සාගරට හොඳින් ඇසුනි මං එද්දි මිස්ටර් බත් එකක් උයවගෙන එන්නම් කේල් කෝලෙක බැඳගෙන බත් එපා ඉක්මනට එන්න එහෙම කියෝනේ කොහොමද කියාව සපුට සිතාගත නොහැක ඉක්මනට එනවා මිස් මිස් කන්නේ නැ දැන් කන්නම් දෙවියනේ මේ පපුව මේ තරම් ඕගේ හදවතට විවරවන්නේ ඇයි එහෙනම් කනව නේද මිස් මාත් කනවා බුදු සරණයි මිස්ටර් බුදු සරණයි සාගර දුරකතනේ විසන්දි වූ පසුව මොහතකේ කණි තබාගෙන උන්නේ ලේවල තැවරිය කුමද්දෝ උපු දෙයක් ගලා යන්නක් මෙනි එහෙත් ඒ කුමක්ද සියලු වැඩ නිමා කර සාගර කුරුණෑගල ටවුමට එද්දී රාත්‍රී 8 පමණ විය සතියන්තයන් නිසා කුරුණෑගල ටවුමින් පිටතට යන බස් රථ වේ කිහිපයක් පමණි අද කෙසේ හෝ පටිපොල්ට යා යුතුමය දැන් පොල් ගහ වලින් යන අවසන් තුම්රියද පිටව ගොස් අවසානයේ හොඳම දේ අද කුරුණෑගලම නැවති හිට පාන්දර යාමේ
ඒ තැඩූ පුරන්දු සාගරෝ දවා දැම්මේ. පහළුවට ගොස්තිබු කුරුණෑගල බස් නැවතුමරී මොහතක්කුන් සාගර ත්‍රීවිලයක් ගෙන දඹුළු භාරයෝ ඔහුගේ මිතුරුගගේ නිවසට ගියේ. සාගර මේ රෑමචං ඔහු මචං පොඩි උදව්වක් ඉල්ලගන්න මචං ආවේ. කියපම් බං. උඹලගේ කැප් සර්විස් එකේ වෑන් තියෙනව නේද? ඔව් එයි මචං. මට පට්ටිපොල්ට යන්න ඕන මචං. මේ දැන් කීයක් ගන්නවද? මං උඹට තෙල් ගාන විතරක් අල්ලලා දෙන්නම්. උඹ දැන් ඉද වැඩ කරන්නේ. ඔව් මචං අද රෑ යන්න ඕන. සාගර ටික වෙලාවකින් කුරුණෑගලෙන් කැබ්‍රියට නැග්ගේ. දැන් හිතට මහා සැනසීමක් දැනේ. රෑවි හෝ අද ෆාම් හවුස් එකට යා හැකිය. නිවස කුලියට දීගත් රුපියල් 60,000ක පමණ අතිකාර මුදලක් සාගර අත විය. ඊට වඩා මුදලක් ගන්නට තිබුණද ඔවුන් ඊනේද අසරණ තත්ත්වයක බව සාගර දැක්කේ. එවැනි තත්ත්වයක ඉන්න අයගෙන් එහෙම සල්ලි කඩා වඩා ගන්නට සාගරට සිතුනේ නැත. අතිකාර මුදල සමග ඉදිරි මාස දෙකකද කුලියද ලබාගත් සාගර ඉන්පසු කුලිය ගන්නට එන්න බව කිහිවේ. සාගර කුරුණෑගලෙන් ආවේ මාලාට ගියා රස බත් මුලක්ද හදවාගෙන. බත් මුල ගෙන යන්නේ කාටද කියා මාලා ඇසුවේ නැත. එහෙත් කොල්ලාගේ ජීවිතේ මොනවා හෝ විශේෂ දෙයක් වෙන බව ඇයට ඉවෙන්මෙන් දැනුනේ. මාලා බත් මුල හදා දුන්නේ ආශාවෙනි. හදිස්සි හන්දියට ගිය සාගර මාලාගේ පුතාට ඇඳුම් දෙක තුනක්ද ගෙනවිත් හුවත තැබුවේ. ගත්ත සල්ලි ටික නාස්තිනේ කර ඉන්න මල්ලි. මාලා බැන්නාය. එහෙත් පොඩි කව දකිද්දි සාගරට සීවෙන්නේ තමාගේ ළමා කාලේ. බත් එක තාම රස්නේ. පට්ටිපොල්ට යද්දී බත් එක සීතල වනු ඇත. එහෙත් කෙසල් කොලේ බැඳ නිසා ඒ රස පහව යන්නේ නැත. දෛවයේ තමාගේ ජීවිතේ මේ කොහේ අරගෙන යනවාදැයි සාගර සිතුවේ. ෆාම් හවුස් එකේ රැකියාවට මුල්මවරට තුම්රියේ පට්ටිපොල්ට ගිය දවස සාගරට සිහි විය. සීතලේ වෙවලමින් පුරාරයක් පට්ටිපොල දුම්රිය ස්ථානයේ ගත කළ දවස ඔහුට සිහි විය. එදා මුරමාම හදා දුන් රොටි එක ඇට හැපෙන කෝපයක බී ගෙවු රැයෙත් අදත් අතර ඇත්තේ කොතරම් වෙනසක්ද? සාගර වාහනියද්දී මොහොතකට දැස් පියාගත්තේ. දවස පුරාම බඩු එහෙට මෙහෙට ඇද කිවල් ලස්කර ඕන්නේ පුදුමාකාර ලෙස කෙරෙත්තුයේ. අයියේ මං ටිකක් ඇස් පියා ගන්නවා. නුවරදි වගේ හැරවනවද? රයිඩ් මල්ලි නුවරින් ගම්පොල පාරට දාලා නේද යන්නේ? ඔව් අයියේ එහෙම ලේසි. සාගර මොහතකට දැස් පියාගත්තේ. මොහතක් තුළ ඌට නිින්ද ගියේ. ඒ නිින්ද ගිය මොහතට සාගර ඇයව සිහිනෙන් දැකේ.